මහරගම අපේක්ෂාරෝහලේ ළමා වාට්ටුවේ අඩුපාඩු ගණනාවක් තිබ්බා. ප්‍රධාන වශයෙන් ඉඩ මදිකම තමයි තිබ්බේ. පුංචි දරුවෝ දෙන්නෙක් එක ඇඳකට හිටපු කාලයක් තිබ්බා. ඒක දැකපු කතරගම බස්නායක නිලමිතුමා ව්‍යාපෘතියක් ආරම්භ කරන්න අදහස් කරා. ඒ ළමා වාට්ටුව ව්‍යාප්ත කරන්න අලුත් ගොඩ නැගිල්ලක් හදා. විශේෂයෙන් කතරගම රුහුණු කතරගම මහාදේවාලයට එන බැතිමැතුන්ගේ ආධාර ඇතිව ඒ කටයුතු කරන්න. ඒ කටයුතු කරන්න සූදානම් වෙද්දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදා ප්‍රතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් වුණා ඉදිකිරීම් කටයුතු කරන්න. වැඩ කටයුතු ආරම්භ කරපු දවසේ ඉතාම ඉක්මනින් වැඩ කටයුතු නිම කරන්න පොරොන්දුවක් දුන්නා. දැනට මාස 8යි. වැඩ කටයුතු නිමවීමට තව මාසයයි තියෙන්නේ. මේ ගොඩනැගිල්ල නිමවීමත් සමග ළමා වාට්ටුවේ තියෙන බොහෝ අඩුපාඩු අවසන් වෙනවා. නමුත් මේ රෝහලට තවත් ගොඩනැගිලි ගණනාවක් අවශ්‍ය වෙලා තියෙනවා තදබදය අඩු කරන්න. නිලමෙතුමාගේ අදහසක් තියෙනවා ඒ අඩුපාඩු පියවන්නත් ඒ කතරගම බැතිමැතුන් සමග වැඩ කටයුතු කරන්න. ඒ පිළිබඳව රජය වශයෙන් අපි සතුටු වෙනවා. මොකද ආර්ථික වශයෙන් රජයට ගැටලු තියෙන වෙලාවක උදව් උපකාර කරන්න පුළුවන් අයගේ ආධාර ඇතිව මේ වැඩ කටයුතු කරන්න ඉදිරිපත් වීම පිළිබඳව එකමුතුකමින් කරන්න පුළුවන් වැඩ කොටස ගැන මේක දිහා බැලුවමම අපිට තේරෙනවා. ඒ වගේම ගුවන් හමුදාවේ දක්ෂකම් වුණට විතරක් නෙවෙයි මේ වැඩ කටයුතු වල අපි දැන් දැකලා තියෙනවා. අපි ආර්ථික වශයෙන් වැටුණා. නමුත් ඒ බංකලොත් භාවය තව ටික කාලයක් යනකොට අවසන් වෙනවා. ඉතාම කෙටි කාලයක් තුළදී ඒ අවසන් වෙනකොට අපි දැන් ස්ථාවර වෙලා අර තිබ්බ ගෑස් පෝලිං, තෙල් පෝලිං, බේත් හිඟය නැහැ. නමුත් තවත් ප්‍රශ්න නැතුව නෙවෙයි. අපිට විශේෂයෙන්ම දැන් තියෙන්නේ අපේ ජනතාවගේ ජීවන වියදම ප්‍රශ්නේ. අනේ ඒක නැති කරන්න නම් ආර්ථිකය වේගෙන් වර්ධනය කරන්න ඕනේ. ඒකට ප්‍රධානම රුකුලක් වෙන්නේ ඒ බංකලොත් භාවයෙන් මිදීම. ඒකේ ඊළඟ පියවර තියෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඒ අපේ ණයකරුවෝ සියලු දෙනා එකඟ කර ගැනීම. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඊටාම ළඟ දිනයකදී අපිට කෙරෙලා අවසන් කරන්න පුළුවන් වෙනවා. ඒකට අපි බංකලොත් භාවයෙන් මිදෙනවා. එතකොට අපිට දොරවල් ගණනාවක් විවර වෙනවා. එකක් විවර වෙන දොර තමයි අපේ රට ගැන නැවත විශ්වාසය ඇති වෙනවා. ඒ විශ්වාසය ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වලින් විතරක් නෙවෙයි රජය මෙතෙක් කරගෙන ආපු ආර්ථික ප්‍රතිසංස්කරණ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වලින් තහවුරු වෙලා තියෙනවා. මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඒ ණයකරු එකඟ කර ගැනීම කියන්නේ ඒකේ අවසන් පියවර. එතනින් එහාට ඒ විශ්වාසය තවත් තහවුරු වෙලා ඉදිරියට යන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ විශ්වාසයත් සමග අපි ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ පනතත් සමග ආයෝජකින් මේ රටට ආකර්ෂණය කරන වැඩ පිළිවෙල ආයෝජන ගෙනල්ලා නිෂ්පාදන කර්මාන්ත ඇති කරන්නේ සංචාරක වැඩ පිළිවෙල දියුණු කරන්න ලංකාවේ ඒ වරායන් ආශ්‍රිත ව්‍යාපාර දියුණු කරන්න මේ ආදි වශයෙන් ඒ වගේම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ මේ ආදි වශයෙන් ක්ෂේත්‍ර ගණනාවක වැඩ කටයුතු අපි දැන් සකස් කරගෙන යන්නේ. ඉතින් ආර්ථිකය ශක්තිමත් වෙනවා මෙවැනි වැඩ කටයුතු. මේක එක රෝහලක් පමණයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය තවත් දියුණු වෙන්න ඕනේ. රෝහල් ගණනාවක් තියෙනවා, දියුණු වෙන්න අවශ්‍යයි. වෙන මට්ටමකට ගන්න ඕනේ. ඒකට ඒ වගේම මේ සෞඛ්‍ය සේවය පිළිබඳව අපි අලුතෙන් හිතන්න ඕනේ. හැමෝටම එක සමාන සෞඛ්‍ය සේවයක් අපි කොහොමද දෙන්නේ කියලා. ඉතින් මේ ගැන අපි කතිකාව කරගෙන යනවා. ඒ වැනි වැඩසටහන් එක තමයි අපි ජීවන වියදම අරගලෙත් විසඳගෙන ජනතාවගේ සේවාවන් සැපීමත් ඉහළ මට්ටමකට ගන්න තැනකට ගේන්නේ. ඉතින් අවුරුදු 2ක 3ක 4ක 5ක ගමනක් තියෙනවා අපිට මේ වැඩ කටයුතු කරන්න. එතනින් එහාත් වැඩ ගොඩක් වැඩ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේකට රජය අවශ්‍ය පියවර සියල්ල ගනිමින් ඉන්නවා. මේ වැඩ කටයුතුට උදව් උපකාර කරපු සියලු දෙනාට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. නිලමිතුමා ඊළඟ ව්‍යාපෘතියත් ආරම්භ කරන්න සූදානම්. එතුමාගේ ඒ රුහුණු කතරගම මහාදේවාලයට එන බැතිමතුන්ගේ ආධාර උපකාර ඇතිව භූමි ස්තුති. ඔබතුමා ආර්ථික වැඩ පිළිවෙල ගැන පොඩි පැහැදිලි කිරීමක් කරා. දැන් මේ ඊළඟට ඉදිරි වැඩ ටිකක් කරගෙන යන්න ඔබතුමාලාට කාලය අවශ්‍යයි. තව ටික දවසින් ඔබතුමාලාගේ ජනාධිපතිවරයා නැවත මොහොතේ තීරණයක් ගත යුතුයි. කවද වගේ තීරණයක් ගන්නවද මේ පැතිවරණ සම්බන්ධයෙන් තියෙනවා කියලා ප්‍රකාශ කරන්න කොයි කාලෙ වගේ කාලයක් ගන්නේ? ඒ පනත අනුව පැහැදිලිව තියෙනවා පැතිවරණය ප්‍රකාශ කරන්න
අවශ්‍ය කාලය වකවානුව. ඒ කාල වකවානු තුළ අපේ කටයුතු කරනවා. ඒ කාල වකවානුව තුළ මැතිවරණයක් පවත්වනවා. හැමෝම ලෑස්තියි. මම නම් ඍජුවම කියලා තියෙනවා. එතුමා ඉදිරිපත් වෙනවා කියලා අපි බරටම ඒකට සූදානම් වෙනවා. ජනාධිපතිතුමා ප්‍රකාශ කරන්නේ. එතුමා කියන්නේ ඕන්නේ නේ එතුමා පිළිතම් හැටියට වෙන කතාවක්. ජනාධිපතිතුමා ඉදිරිපත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකය හැටියට නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයත් එතුමාට සහය දෙනවා. මම මේ කලින් කියලා තියෙනවා. අපි තව ස්වක්ෂ ගණනාවක කණ්ඩායම් ගණනාවක ජනතාවගේ සහය ඇතිව තමයි එතුමාගේ මේ වැඩපිළිවෙල ගෙනියන්නේ. එතුමා පත් උනේ පාර්ලිමේන්තුවේ එක ආසනයක් තියෙන මන්ත්‍රීවරයෙක් හැටියට තමයි අගමැති දුවට ඇවිල්ලා එතනින් ජනාධිපතිවරයා වශයෙන් වැඩ කටයුතු බාරගත්තේ. දශක ගණනාවක් කෙරිච්ච නැති කළ යුතුව තිබ්බ ප්‍රතිසංස්කරණ ගණනාවක් එතුමා ගෙනල්ලා තියෙනවා. අමාරු තීන්දු මැතිවරණයක් කටළඟ තියාගෙන තාමත් අපි අමාරු තීන්දු ගන්නවා. ඒ අමාරු තීන්දු ගන්න ජනතාව අමාරු දාන්න නෙවෙයි. ඒ අමාරු තීන්දු ගන්න ජනතාවට හොඳ රටක් හදන්න. ඒ අමාරු තීන්දු ගත්තු නැති නිසා දේශපාලකයන් බය වෙච්ච නිසා ඒව ගන්න අපි මෙතෙක් කල් මේ අමාරු හැමදාම රටක් වශයෙන් පහළට ගිය මේ පහුගිය දශක කීපය තුළ. ඉදිරියට එහෙම යන්නේ නැති වෙන්නේ ඒ ස්ථාවර ප්‍රතිපත්ති රැක ගන්න, ඒ අවශ්‍ය නීති පද්ධතිය සකස් කරගන්න, විනිවිද පේන විදිහට රට දුවන්න, වංචාව දූෂණයට විරුද්ධව කටයුතු කරන්න අවශ්‍ය නීති ගේන්න, මේ ආකාර වශයෙන් අපි ඉදිරියට සකස් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි එතුමා වැඩ කරන්නේ රට හදන්න. මැතිවරණයක් ඉලක්ක කරගෙනවත් දේශපාලන පක්ෂයක් දිනවන්නවත් නෙවෙයි. එතුමාගේ අරමුණ තියෙන ජනතාවගේ ඒ වැඩ කටයුතු වැඩ පිළිවෙල ඉදිරියටම කරගෙන යන්න. ජනතාවට ආදරේ මිනිස්සු හැමෝම කණ්ඩායම් පක්ෂ කාටත් අපි ආරාධනා කරන්නේ මේ මැතිවරණ ව්‍යාපාරයේදී ඇවිල්ලා එතුමාට සහය දක්වන්න කියලා. මේ එතුමාගේ ඇමති මණ්ඩලයේ ඉන්න නැත්නම් කට්ටියම ඉදිරිපත් වෙනවානේ ජනාධිපති අපේක්ෂක විදිහට. ඒක කාටත් අයිතිය තියෙනවා. ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක කවුරුත් තාම අපේක්ෂකකින් හැටියට නම් වෙලත් නැහැ. නාම යෝජනා ව්‍යුත වෙලත් නැහැ. ඒකෝර තමයි අපිට ඒක බලන්න පුළුවන්. ඒ වෙලාවට අපි ඒ ටික බලමු. බොහොම ඉස්සෙල්ලා. මේ කිවරේ නැත්නම් නැත්නම්.